ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයේ නවධානය සිරස්තල වෙත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් රැසක් පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි කොළඹ වරාය නගරය චීන කොලනියක් වනවාට විරුද්ධයි මන්ත්‍රී විජේදාසගෙන් සහ මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ප්‍රකාශ චීනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් රුපියල තවත් පහලට ඩොලරය තවත් ඉහළට පැල සිටුවීමේ නැකතට සූදානම් වන අගමැති රටට අවශ්‍ය හිට්ලර්ලා නෙවෙයි නෙල්සන් මැන්ඩලා වැනි නායකින් සජිත් කියයි මෙම වසරේ දිනකදී වාර්තා වූ වැඩිම රිය අනතුරු ගත වූ පැය 24න් 14කට දිවි අහිමි වෙයි 74කට තුවාල රට පුරා පොලිස් මෙහෙයුම් දැඩි කරයි නොලැබුණු අයට 5000 අද සිට පාර්ලිමේන්තුවේ හිස් වූ එජාප පුටුව රනිල්ට එජාපයේ ඒකමතික තීරණයක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සම් රසක් ගොනුකර තිබෙනවා. දර්ශන වේරදුවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සමෙන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම් පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටද බරපතල තර්ජනයක් එල්ලවන බවයි. අදාළ පනත් කෙටුම් පතෙහි අන්තර්ගත වගන්ති වලින් කොළඹ වරාය නගර කලාපය තුළ පිහිටි ඉඩම් විකිණීම, පැවරීම, බදු දීම යනාදී කටයුතු සම්බන්ධ බලතල යෝජිත පනත් කෙටුම් පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පවරා තිබෙනවා. ඇතැම් බලපත්‍ර සහ මෙම ආර්ථික කලාපය තුළ සේවය කරන සේවකීන්ට වීසා බලපත්‍ර අනුමත කිරීමේ බල යෝජිත කොමිසම වෙත පවරා තිබෙනවා. අදාළ පනත් කෙටුම් පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදන වලින් මෙරට ජාතික සහ ආර්ථිකයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන අතර ඒ තුළින් රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරී භාවයටද තර්ජනයක් එල්ලවන බව පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. එමෙන්ම අදාළ ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා බදු සහන මෙන්ම විවිධ වරප්‍රසාද සලසා දීමේ බලය යෝජිත මෙම කොමිසම වෙත පවරා ඇති අතර ඒ තුළින් පාර්ලිමේන්තුව තුළ මූල්‍ය බලයක් අපාදු වීමක් සිදුවන බවද පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. එමෙන්ම යෝජිත කොමිෂන් සභාවේ මූල්‍ය කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම බරපතල ගැටලුවක් බවයි පෙත්සම් කරු පෙන්වා දෙන්නේ. එමෙන්ම අදාළ පනත් කෙටුම් පත තුළින් කොළඹ වරාය නගර කලාපය මෙරට ඇතැම් නීති රීති වලට යටත් නොවන තත්ත්වයකට පත්කොට ඇතැයිද පෙත්සම් කරු සඳහන් කරනවා. මේ අතර මෙලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ අනුව බෝනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක්ද සිල්වා යන මහත්ම මහත්මීන් එම විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයින් වශයෙන් කටයුතු කරන අතර අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වශයෙන්ුයි කටයුතු කරන්නේ. එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම ලබන 19 වනදා විභාගයට ගැනීමට වත්මන් රජය ගොඩනැගීමට කටයුතු කරන ලද මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන මෙරට චීන කොලනියක් බවට පත්වීම කිසිසේත් අනුමත නොකරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියා. බලවත් හානියක් වෙලා තියෙනවා පමණක් නෙමෙයි මේක හදනවා චීන කොලනියක් කරන්න. අපි ලැහැත්ති නැහැ චීන කොලනියක් කරන අපේ ලංකාව. නාගරික සංවර්ධන අධිකාරී පනත, කොළඹ මහනගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමිත මධ්‍යස්ථාන පනත, නගරහ ග්‍රාම නිර්මාණ ආඥා පනත, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, දේශීය ආදායම් පනත අතුරු රට බැදු රායකන අදාළ පනත් 1000කින් එය මුදාහැරලා තිබෙනවා. එහෙනම් අපිට පැහැදිලි මේ චීන කොලනියක් බවට තමයි පත්වගෙන එන්නේ. අපි මොන හේතුවක් නිසාවත් මේ රටේ ජනතාව රට හදන්න පාලකයෝ ගත්ත මිසක්
රට විකුණන්න රට බදු දෙන්න රට අහිතකර ප්‍රතිපත්ති හදන්නට මේ රටේ පාලකයන් අපි බලය අරන් දීලා නැහැ අපි බලය අරන් දුන්න රට හදන්න නම් පාලකයන් තිබුණා මේ කොරරාපේ ගිවිසුම් ගහන්නේ නැතුව අපි සාකච්ඡා කරලා මේ ඉදිරියට ගෙනියන්නට වර්තමාන පාලකයෝ පිළිගන්නට බැරි රට විනාශකාරී තත්ත්වයකට පත් කරන්නට කටයුතු කරනවා නම් රට රකින්න ජනහඬ නිහඬව සිටින්නේ නැහැ කවදාක්වත් අපි රට කාටවත් අපි ලියලා දීලා නැහැ රට වාර්ධ්‍ය ආරක්ෂා කරන්න දීලා තියෙන්නේ කාට ඔප්පුන් මේක ලියලා දීලා නැහැ හම්බන්තොට වරාය ගිවිසුමක් අස්සම් කරලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය වික්කේ. ඒතර මේ ආණ්ඩුව මේ වරාය නගරය ගිවිසුමක් මගින් නෙමෙයි පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා ඒ පනත හරහා චීනයට පවරලා දෙන්න යන්නේ. වරාය නගරය කියන්නේ වෙනම රටක්. වෙනම කොලනියක් කරන්න තමයි චීනයේ කොලනියක් බවට පත් කරන්න තමයි මේ පනත සම්මත කරන්න හොර රහසෙන් හදලා පාර්ලිමේන්තුවට 8 වෙනිදා ඉදිරිපත් කරලා හංගගෙන ඉඳලා 12 වෙනිදා එළියට දැම්ම. මොකද නිවාඩු දවස් 5 පහ වුණාම දවස් 7 ඇතුළත නඩු පැවරුවේ නැත්නම් එතකොට නඩු පවරන්න බෑ. පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න පුළුවන් රහසිගත. චීනේ බොහොම සැලසුම් සහගතව අපේ පාලකයන්ට අන්දලා නාස්ලනු දාලා 2010 12 ඉඳලම මේ රට පාලනය වෙන්නේ. ඔය හම්බන්තොට චෝදනා කරා යහපාල නාණ්ඩුව තමයි මේක වික්කේ. නමුත් මේක විකුණන්න ඔය එදා හිටපු විපක්ෂෙත් සම්බන්ධයි. එදා කැබිනට් මණ්ඩලයේ මං කොන්දේ ජනාධිපතිවරයාගේ හැම මේසෙටම එක මන්ත්‍රීවරයෙක් එක බැගින් අදත් පාර්ලිමේන්තුවේ මගේ මේසුවට විතරයි එක නැත්තේ අනිත් ඔක්කොගේම මන්ත්‍රීවරුන්ගේ මේසුවට තියෙනවා එදා මං කතානායකට කිව්වා මේක ගලවන්න මේක පගාවක් මහලේකන් කිව්වා ඒක ගලවන්න බෑ කතානායකතුමා ඒක ගලවන්න එපා කියලා ඕඩරයක් දීලා තියෙනවා මං කිව්වා කතානායකට ගින් කියන්න මේක දැන් ගැලවෙන්නේ නැත්තම් මම මේක ගලවලා උසල පොළවේ ගහනවා කියලා ඊට පස්සේ තමයි ඇවිල්ලා මහලේකන් එක්ක ගලවගෙන ගිහින් එතකොට මේ මුළු රටටම පගා දීලා තමයි හම්බන්තොට ලියාගත්තේ අද එදා ගිවිසුමින් කරපු වැඩේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පනතක් එතුමා මේක ඉදිරිපත් කළා තියෙන්නේ ජනාධිපති මේක ගිනි ගන්න රටක් චීන කොලනියක් වෙච්ච නිසා ඉන්දියාව අපිට ගහනවා අත කච්චේදී දූපත අල්ල ගන්න හදනවා ඇමරිකාව අපිට ගහනවා ජපානේ ගහනවා යුරෝපේ ගහනවා කවුද මේ රට බේරගන්න ඉන්නේ මේ විකිනිල්ල නතර නොකෙරුවොත් එහෙම මේ බලවත් රටු චීනේ හැප්පෙනකොට මේ රටේ ඉතුරු වෙන්නේ මලමිනි කඳු විතරයි අද මැති ඇමතිවරු ජනාධිපතිතුමා ඔක්කොම 20න් බලේ එකට එකතු කරගෙන අතේ තියාගෙන ඉන්නවා මැති ඇමතිවරු කවුරුත් වැඩ කරන්නෙත් නැහැ ඌමනාවකුත් නැහැ බලේ ගත්තනම් තනියෙන් කරගනින් කියලා අද අභියෝගයක් දීලා බලාගෙන ඉන්නවා පැත්තකට තුන් වෙල කන්න නැති රටක් මේක. ඒකෙන් තමයි 10% 20% ගැහුවේ. චීන සංවර්ධන බැංකුවෙන් රජයේ ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් බිලියන 500ක මුදල අද මෙරටට ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවත් කබ්‍රාල් මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක මුදලක් රජයට බැර කරන ලෙසට ලැබිලා තිබෙනවා. ඒ තුලින් අපේ සංචිත ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ විදේශීය කටයුතු සඳහා අවශ්‍ය වෙන ගනුදෙනු කිරීමට අවශ්‍ය වෙන මුදල් අපිට ලැබිලා තිබෙනවා. ඒත් එක්කම පසුගිය සතියේදී අපි දැක්කා චීන මහ බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක මුදලක් ස්වොප් අදියරේ යටතේ අපිට ලැබිලා තිබෙනවා. ඒත් එක්කම අපි දැන් සංචිත ප්‍රමාණය සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. ශක්තිමත් විදේශීය ගිණුමක් අපිට ගොඩනගා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒ තුලින් ඉදිරි කාලය තුළදී අපේ අපේක්ෂාව තමයි රුපියල තවදුරටත් ශක්තිමත් වෙලා විදේශීය ගනුදෙනු ඉතාමත්ම හොඳින් කරගෙන යාමට අපිට අවකාශය ලැබීම. සමහර විට බොහෝ දෙනෙක් හිතන්නට ඇති අපි දෙවැනි තත්වයක් ගොඩනගා ගන්නට බැරි වෙයි කියලා. අපි දැක්ක එක කාලයකදී කිව්වා බෙල්ජියමින් බිලියනයක් ගේනවා, සෞදි අරේබියාන් බිලියනයක් ගේනවා කියලා. එවැනි පුහු දේවල් කියපු යුගයක් තිබුණා. අද එවැනි යුගයක් නෙමෙයි. අපි කියපු දේවල් හරියටම ඒ විදිහටම කරලා තියෙනවා. අපේ රටේ කටයුතු කරන සියලුම ගනුදෙනු කරුවන්ට විශ්වාසයකින් ඒ ගනුදෙනු කිරීමට හැකියාවක් දැන් උදා වෙනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණීය වී තිබෙනවා. ඒ අනුව අමරිකානු ඩොලරයක වර්තමාන විකුණුම් මිල රුපියල් 204.62ක් ලෙසයි වාර්තා වූයේ.
අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අව ප්‍රමාණ වෙමින් පවතිනවා. ඒ අනුව අමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 204.62ක් ලෙසයි. රුපියලේ අගය දැඩි ලෙස අව ප්‍රමාණ වී ඇති වකවානුවක අද දිනේ ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 283.739ක් වශයෙන්. මහ බැංකුව සඳහන් කරන පරිදි අද දිනේ යුරෝ එකක විකුණුම් මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 245.784ක්. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද 5%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ අමරිකානු ඩොලර් 66.758ක් වශයෙන්. ඊට සාපේක්ෂව අමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63.715ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති කිහිපය තුල අමරිකානු බොරතෙල් සැපයුම බැරල් මිලියන 3.6කින් පමණ පහත වැටීමද මෙම තත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දින තුල අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල රෝයානතුරු 121ක් සිදු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අප්‍රේල් මාසයේ 10 වෙනිදා සිට 20 වෙනිදා දක්වා කාල සීමාව තුළ ලංකාවේ රියානතුරු වැඩි වශයෙන් සිදුවන දවස් 10ක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. පසුගිය කෙටි කාලය තුළ වාර්තාමුණු රියානතුරු දෙස බලන විට මෙම කාල සීමාවේ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට අප්‍රේල් මාස 11 වෙනිදා දක්වා සිදු වූ රියානතුරු වලින් වටිනා ජීවිත 580කට වඩා වැඩි සංඛ්‍යාවක් මහා මගදී බිලිගෙන තිබෙනවා. මෙලෙස සියත අප දිගින් දිකටම අනතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ උත්සව සමයේ ඔබ ගත කරන සතුටු කාලය කඳුලකට ඉඩ ලබා නොදිය යුතු නිසායි. ඒත් කනගාටුවට කරුණ නම් ඔබගේ නොසලකිලිමත් භාවය අපරික්ෂාකාරී රිය දහවණේ හේතුවෙන් ඊයේ දින පමණක් අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල රිය අනතුරු 121ක් වාර්තා වී තිබෙනවා. ලංකාවේ වැඩිම රියානතුරු සිදුවෙන දින දෙකක් තමයි අප්‍රේල් 14 නැත්නම් අප්‍රේල් 15. අවුරුදු නැකත් වලින් පස්සේ ඔබ විවිධ සංචාර නෑගම් ආදිය සඳහා පිටත් වෙන දිනය අද දිනේ. මේ දිනේදී රියානතුරු වල විඳිතීන් බවටපත් නොවි සිටීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි. ඊයේ දවසේ රියානතුරු විශ්ලේෂණය කර බැලුවොත් මුළු රියානතුරු 121ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම එම රියානතුරු වලින් 12ක් සිදු වී තිබෙන්නේ අධිවේගී මාර්ගේ. ඒ වගේම 109ක් සිදු වී තිබෙන්නේ අනෙක් මාර්ගවල. ඒ වගේම ඊයේ දිනේදී රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 14ක් වෙනවා. මේන් 10ක්ම පසුගිය පැය 24 ඇතුළත සිදු වෙච්ච රියානතුරු වලින් මියගිය මරණ 4ක් ඊට පෙර දිනවලදී සිදු වෙච්ච රියානතුරු වලින් තුවාල ලබා ඊයේ දිනේදී මියගිය මරණ. ඒ වගේම පුද්ගලයෝ 74 දෙනෙක් පැවිසි අතර කාලය තුළ තුවාල ලැබලා තියෙනවා. සමහර විට ඒ අයගෙන් තවත් පිරිසක් සදාකාලිකවම රෝගී තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම වැඩිපුරම ඊයේ රියානතුරු වලට ලක් වෙලා තියෙන්නේ යතුරුපැදි. ඒ සංඛ්‍යාව 53ක් පමණ වෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ 30ක් පමණ අනතුරු වලට ලක් වෙලා තියෙනවා. සෙසු වාහනත් ඒ අතර වෙනවා. කිසිම අවස්ථාවක අධික වේගයෙන් බීමත්ව අපරීක්ෂාකාර ලෙස රිය පදවන්නට එපා. ඊයේ දිනේදී පමණක් බීමත් රියදුරන් 758 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නිසා රියානතුරු වළක්වා ගැනීමට උපරිම සහාය ලබා දෙමින් කටයුතු කරනවා. එමෙන්ම ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසය තුළ අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබුණු බවයි. අප්‍රේල් මාසේ 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙච්ච පැය 24 ඇතුළත බාහිර රෝගී අංශයට රෝගීන් 165ක් ඇවිල්ලා තියෙනවා. ප්‍රතිකාර ලබාගෙන ආපහු යන අය. ඒත් එක්කම නේවාසික රෝගීන් විතර ඇතුළත් කරගෙන තියෙනවා රෝගීන් 72ක්. ගිය අවුරුද්ද කියන්නේ 2020 අප්‍රේල් මාසේ 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන පැය 24 ඇතුළත බාහිර රෝගී අංශයට ආපු රෝගීන් සහ ඇතුළත් කරගත්ත රෝගීන් සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කරොත් එම 150ක විතර වැඩිවීමක්. ඒත් එක්කම රතවාන අනතුරු ගත්තොත් එහෙම 40ක් වාර්තා වෙලා තියෙනවා 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන පැය 24 ඇතුළත විතරක්. ඒක 14 වෙනිදාට එනකොට නැවතත් ආයි 37ක් රතවාන අනතුරු වාර්තා වෙලා තියෙනවා. මීට අමතරව ගත්තොත් වැටිලා කැෂුවල්ටි විදියට අපිට ආපු අය 52ක් විතර වාර්තා වෙලා තියෙනවා 13 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන පැය 24 තුර. ඒ වගේම මේක ගත්තොත් එහෙම 14 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන පැය 24 තුරත් ඒ විදිහටම 52ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතර කොට්ටාව පිළියඳල ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත මන්සන්ධිය අසලදී සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ගමන් කළ තරුණියකු එම යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් තාප්පයක වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ 24 හැවිරිදී පිළියඳල ප්‍රදේශයේ තරුණියකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට හෙට දිනට යෙදී තිබෙන පැල සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදුසු සඳුන් පැලයක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කාල්ට නිවසේදී අද දින ප්‍රදානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට හෙටට යෙදෙන පැල සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැලයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් තංගල්ල කාල්ට නිවසේදී අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රදානය කිරීම සිදු වුණා. සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැල සිටුවීමේ නැකත හෙට පූර්ව භාග 6:40ට නැගිනහිර බලා සිදු කෙරෙන අතර මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණුකොළ පැලසේ පිහිටි නිවස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර මීට සමගාමීව රට පුරා පැල සිටුවීමේ නැකත් චාරිත්‍රය ඉටු කිරීමට නියමිතයි. රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා නොව නෙල්සන් මැන්ඩෙලා ලී ක්වාන් යූ වැනි නායකයින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කතරගම් ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල් වෙත සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දෙවන අදියරට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මන් දැක්ක රජේ වගකිවිතු ඇමතිවරයෙක් කියනවා හිට්ලර් වගේ නායකත්වයක් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ කියලා. පොඩ්ඩක් ඉතිහාස පොත පෙරලලා බලන්න හිට්ලර්ගේ සමයේ සමූල ඝාතන සිද්ධ වුණා. ජාති නාගම් කේන්ද්‍ර කරගෙන මිනිස් සම්පත වෙනසුවා. ගෑස් චේම්බර් නිර්මාණය කරලා විස වායු හරහා මිනිස්සුන්ව මරලා දැම්ම. ප්‍රජාතන්ත්‍රවාදයේ කුඩුපට්ටම් කරා. කොටිම්ම කිව්වොත් දෙවෙනි ලෝක යුද්ධය නිර්මාණය කරන්නට නායකත්වය දුන්නේ වෙන කවුරුත් නෙවෙයි හිට්ලර්. දැන් ශ්‍රී ලංකාවේ අපි තීන්දුව කරන්නට ඕන අපේ රට තුල තවත් යුද්ධ අවශ්‍යද? අපේ රට තුල සමූල ඝාතකයෝ අවශ්‍යද නායකයෝ හැටියට? ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකයෝ අවශ්‍යද? ලී ක්වාන් යූ යුගයේ දිහා බැලුවම හොඳ ආදර්ශයක්, හොඳ නිදසුනක්. එතුමා තමයි සිංගප්පූරුව ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක නොවන කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක නොවන රටක් බවට පත් කරේ. අප කල යුත්තේ මිනිසා ජීවත් කරවීමයි. මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. මේ මිනිස්සුන්ට අතහිත ලබා දෙන්නට. ඒ නිසා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා අපේ රටට අවශ්‍ය හිට්ලර් නායකත්වයක් නොව නෙල්සන් මැන්ඩෙලාගේ මහත්මා ගාන්ධිගේ සුන්දරත්වය. ඒ වගේම ජාති ભેදේ ආගම් ભેදේ නොමැති දේශය. අලුත් අවුරුදු සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම් ලාභීන් ඇතුළු කාණ්ඩ කිහිපයක් ඉලක්ක කරගනිමින් රජු විසින් ලබා දුන් රුපියල් 5000 දීමනාවේ අද සිට යළි ලබා දීම සිදු කරනවා. කාණ්ඩ කිහිපයක් වෙත අවුරුදු සමය වෙනුවෙන් රජය විසින් ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව පසුගිය 12 සහ 13 යන දිනයන්හිදී ලබා දීම සිදු වූ අතර එෙහිදී පවුල් ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයකට අදාළ දීමනාව ලබා දීම සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ රුපියල් 5000 දීමනාව නොලැබුණු අය සඳහා අද සිට යළිත් එම දීමනාව ලබා දීම සිදු කරන බවයි. මේ අතර රාමසාන් උපවාසයේ නිරත අඩු ආදායම් ලාභීන්ටත් රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව ගම්බිම් කරා පිටත් ගොස් ඇති පිරිස් නැවත පැමිණි පසු සමෘද්ධි නිලධාරීන් හමු වී ස්ලාම් අඩු ආදායම් ලාභීන් සඳහා මෙම දීමනාව ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වගේ ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් දිනකට අතිරේක බස් රථ 200ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යෙදවීමට කටයුතු කර තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ බස් රථ සහ දුම්රිය දාවන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව සාමාන්‍ය මාර්ගවල මෙන්ම අධිවේගී මාර්ගවලද දිනකට අතිරේක බස් රථ 200කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. එළඹෙන සති අන්තයේ කොළඹ නගරයේ වෙත පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරියේදී සෙනසුරාදා ඉදිරි දවස්වල අවශ්‍ය කරන සිට බස් ඇණිය උදාහරණයක් ගත්තොත් නුවර අම්පාර අනුරාධපුර මාතර ගාල්ල බදුල්ල වැනි ප්‍රදේශවල කොළඹ බලා එන ජනතාවට අවශ්‍ය කරන මගී ප්‍රවාහන පාසුවම් අදාළ පළාත් සභාව විසින් ලබා දෙන්නම් කටයුතු කරලා දෙනවා. අපි සීට් ප්‍රමාණයට මගී පටවාගෙන ඒමටත් ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. මේ අතර අද දිනේ සිට එළඹෙන 19 වනදා දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා සියතාප කළ විමසීමකදී සඳහන් කළා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය දෙක ධාවනය වෙනවා 17 සහ 18 දින කොළඹ කොටුවෙන් රාත්‍රී 7යි 30ට පිටත් වෙලා බදුල්ලට පහයි 10ට ළඟා වෙනවා ඒකටම 17 සහ 18 දෙදින තුල බදුල්ලෙන් රාත්‍රී 8ට පිටත් වෙලා කොළඹ කොටුවට උදේ 5යි 54ට ළඟා වීමට නියමිතය තියෙනවා යාපනයෙන් 18 වෙනි දින රාත්‍රී 8යි 50ට පිටත් වෙලා කල්කිස්ස දක්වා මෙම දුම්රිය ආගමනාන්තය වෙනවා 19 දා පෙරවරු 5ට මෙම දුම්රිය කල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ළඟා වෙනවා ඊට අමතරව බෙලියත්තෙන් පෙර 5යි 55ට 19 වෙනි දා පිටත් වෙන දුම්රිය මර්දානන්ත එදිනම 2:55ට ළඟා වෙනවා සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් ඉදිරි වැත්තේ චාරිත්‍ර කිහිපයක් පමණයි මේ ඒ පිළිබඳ තොරතුරුයි අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:10ට දකුණු දිශාව බලා හිසට නුගපද්ද පයට කරඳපද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන් රැකී ආරක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දී කිරිසා ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා පැලසිටු වීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න COVID-19 වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 9700 සීමාව ඉක්මවා යද්දී වෛරස ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදුදසන වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිත පුද්ගලයන් 117 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් අතරින් පුද්ගලයන් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් 99 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙසයි වාර්තා වන්නේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 26ක් ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයින් 33 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ COVID-19 වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 95736ක් දක්වා ඉහළ ගියා. මේ අතර ශ්‍රී ලංකාව තුළින් COVID-19 වෛරසය ආසාදනය වී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු රෝගයයි. එමෙන්ම කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මෙලෙස ජීවිත ක්ෂයටපත්ව ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID ආසාදනය සමග උග්‍ර වූ ලේ විෂ වීමයි. ඒ අනුව අදුදැසන වන විට ශ්‍රී ලංකාව තුළින් COVID-19 ආසාදිත පූර්ණ මරණ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය 11 වනදා සිට මේ දක්වා කාලය තුල අඛණ්ඩව මෙරට තුල කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කර නොමැති අතර මේ වන විට කොවිඩ් මර්ධන එන්නත අතරින් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයන් 925244 දෙනෙකු වෙත ලබා දී ඇති අතර මෙරට වෙසෙන චීන ජාතිකයන් 2469ක් වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. මෙතර ලෝපුරා ජනගහණයෙන් පුද්ගලින් 13 කෝටි 90 ලක්ෂ ඉක්ම වූ පිරිස් කොවිඩ් වෛරස ආසාදිතින් බවට පත්ව ඇති අතර වෛරසය හමුවේ මියගිය ගණන ලක්ෂ 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත් කිහිපයක්ම මේ වන විට භාවිතයට ගනු ලබන අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත භාවිතය තාවකාලිකව නතර කර දැමීමට ඩෙන්මාර්ක් සෞඛ්‍ය අධිකාරිය පියවරගෙන තිබෙනවා. රුධිර කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ කිහිපයක් හේතුවෙන් මෙලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත නවතා දැමූ පළමු යුරෝපීය රට බවට ඩෙන්මාර්කය පත්වනවා. මෙතර එක්සත් ජනපදයේ විසින් COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන Johnson & Johnson එන්නත ලබා දී තාවකාලිකව නතර කිරීමත් සමග ඉතාලියේද මේ එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ අදාළ එන්නතේද රුධිර කැටි ගැසීම් ඇතුළු සංකූලතා මතුවීම හේතුවෙන් මෙතර රුසියාවේ ජනාධිපති Vladimir Putin සිය COVID මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන තිබෙනවා. 68 වන වියෙහි පසුවන Vladimir Putin COVID මර්ධන පළමු එන්නත මාර්තු මාස 23 වනදා ලබා ගත්තා. මෙතර COVID වෛරස ආසාදිත ලයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලියේ ගෙවුණු වසරක කාලය තුල වෛරසයට ගොදුරු වූ කුඩා දරුවන්ගේ සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා.
මෙලෙස වෛරස් ආසාදනයෙන් මියගිය දරුවන් බොහෝමයක් දෙනා වෛරසයේ රෝග ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් වූ රෝග ලක්ෂණ පෙන්වීම හමු වේ. කොවිඩ් වෛරසයට අදාළ ප්‍රතිකාර මගහැරීම හේතුවෙන් මියගොස් ඇති බවටද විදේශ මාධ්‍ය තොරතුරු අනාවරණය කරනවා. එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් වෛරස ආසාදිත දෛනික ආසාදිතින්ගේ සංඛ්‍යාව 150,000 සීමාව ඉක්ම යමින් පවතිනවා. මේ හමුවේ රට තුළ කොවිඩ් සුනාමි තත්ත්වයක් උද්ගත වෙති බවයි ඉන්දිය වෛද්‍යවරුන් පවසන්නේ. ඉදිරි මාසයක කාලය ඇතුළත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිරාබේ වර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ඇතම් දේශපාලන උපායන් උපක්‍රම අපිට නියමිත වෙලාවට අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අසුන නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයයි කියලා. ඒක කිසිම වාද විවාදයක් නැහැ. වෙනත් දේශපාලන මතධාරණයක් වුණත් මේ වෙලාවේ කල්පනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ධූරය දරලා පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. මම හිතනවා තව මාසයක් එක අමාරක් දෙකක් යනකොට එතුමා නියෝජනය කරයි පාර්ලිමේන්තුව. අපි එක දේශපාලන පක්ෂයක්. අපේ පක්ෂ විනය අපි පවත්වාගෙන යා යුතුයි. අනෙකුත් සියලු දේශපාලන පක්ෂ තම තමන්ගේ විනය ඒ දේශපාලන පක්ෂවල පවත්වාගෙන යා යුතුයි. අපි සමාකාලයක් අවස්ථාවක් දීලා තියෙනවා. පොදු සමාකාලයක්. එතකොට එතන වෙනත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ. හැබැයි නියමිත මාසෙන් පස්සේ අදාළ ක්‍රියාවලියන් සිදුවීමට පියවර ගන්නවා. ඉතින් ඒ නිසා අපි අපේ පක්ෂයේ විනය පවත්වාගෙන යාම සඳහා පොදු සමාකාලයක් නිවේදනය කළා තිබෙනවා. ඒ සඳහා ඒ අයට අවස්ථාවක් උදා කළා තිබෙනවා. තමන්ගේ පක්ෂයේ තුල ඇති වූ අර්බුදයේ නිසියාකාරව තීරුම් ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ට නැවත තමන් බලාපොරොත්තු වන තමන්ගේ ඉලක්ක වලට ළඟා වෙන්න. ඒකට ඒ අනුව අපි ක්‍රියා කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා අනුන්ගේ දේශපාලන පක්ෂවල විනය අපි බලන්න යන්නේ නැහැ. වත්මන් රජයට පැමිණෙන සෑම අභියෝගයක්ම ජය ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය ජුඑල් පීරිස් මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අභියෝග සෑම විටම දිනුක්කමුණුගම මන්ත්‍රීතුමා මේ ජාන්දපත්තුමාට හිට්ලර් වගේ උනත් ක්‍රියා කරන්න පුළුවන් කියලා කතාවක් දෙනවා. අක්ෂාදායකත්වයක් අපේ රටට අවශ්‍ය කියන මතය එතුමා ප්‍රකාශ කරන අදහස් කරන්නේ ජනතා අපේක්ෂා සපුරන වීම සඳහා තීරණ අරගෙන ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබෙන රජයක් රටට අවශ්‍ය කියන මතය තමයි එතුමා හිතන්නේ ප්‍රකාශ කරන අදහස. සීනිබදු වංචාව සිදු නොවුනේ නම් එළඹුණු නවවසරේදී පවුල් 65 ලක්ෂයකට රුපියල් 10,000 බැගින් ලබා දීමට ඉඩ ප්‍රස්තාව තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 2019 නොවැම්බර් මාසෙට ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සු කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නකොට රුපියල් 5000ට ගනිපු බඩු මල්ල අද රුපියල් 10000කටත් මේ ආණ්ඩු කාලේ ගන්න පුළුවන් කමක් නැහැ. මේ ආණ්ඩුවට පුළුවන් කමක් තිබුණාද ජනතාවේ ජීවන බර අඩු කරන්න? අඩු ගානේ හාල් ටිකේ මිල අඩු කරන්න බැරි වුණා, සීනි ටික මිල අඩු කරන්න බැරි වුණා, පොල් තෙල් ටිකේ. අපි කියනවා මේ ආණ්ඩුවට සීනි වංචාව මේ රට කරපු පාඩුව, මේ රටේ අහිංසක ජනතාවගේ බදු බරට එක් කරපු පාඩුව නොවුණා නම් අද රුපියල් 5000ක් නෙමේ මහත්යෝ රුපියල් 10000ක් මේ රටේ පවුල් 65 ලක්ෂයකට දෙන්න තිබුණා. මේ ආණ්ඩුව කරපු සෙප්පට විද්‍යාතුලින් අද රටේ මිනිසුන්ට සිද්ධ වුණේ කන්න නෙමේ ලෙව කන්න. අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්. මේ ආණ්ඩුව ගජමිතුරන්ට ඕන විදියට සල්ලි හම්බ කරන්න කටයුතු කළා තිබුණා. මම කියනවා ආණ්ඩුව නිවැරදි ප්‍රතිපත්තියක තිබුණා නම් මේ පහුගිය දවස්වල වෙච්ච දූෂණ වංචා ටික නතර කරගන්න පුළුවන් කමක් ලැබුණා නම්, ඒවට දඬුවම් කරන්න පුළුවන් කමක් ලැබුණා නම් කෝටි ගණන් මුදල් ඉතුරු කරගන්න තිබුණා රටේ ජනතාවට මේ සිංහල අලුත් අවුරුද්දට හරියට තුන් වේල කාලය ඇඳලා ඉන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේවන තෙක් රට පාවා දීමට කිසිදු අයරකින් කටයුතු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ගම්පා ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා.
අමාරු යුගයක් ගෙව්වේ හුඟක් අයට අමාරුකම් තියෙනවා ඒ නිසා මේ වෙලාවේ දුප්පත් මිනිසුන්ට පුළුවන් විදියට උපකාරයක් කරන එක රජයේ වගකීම කියලා රජය තීන්දුව කළා තියෙනවා ඒ අනුව තමයි මේ රුපියල් 5000 ගෙවීමේ තීන්දුව අරන් තියෙන දුක දුප්පත් පවුල්වලට විපක්ෂය මම හිතන්නේ මේ මුදල් ගැන කිසිම අවබෝධයකින් තොරව නේ කතා කරන්නේ රටක ඕන වෙලාවක මුදල් අච්චු ගන්න නැති අවුරුද්දක් තිබිලා තියෙනවා ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ ඒකවත් දන්නේ නැතුව මිනිස්සු රවට්ටන්න මේ අච්චු ගන්නවා වගේ වචන පාවිච්චි කරලා බය කරන්න එපා කියලා අපි විපක්ෂයට කියන ඉස්සලා ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගෙන ඇවිල්ලා කතා කරන්න මේ රටට හිට්ලර් කෙනෙක් නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට අවශ්‍ය කරන්නේ රටට ආදරය කරන පරමදර්ශී නායකයෙක්. මම හිතන්නේ මේ නායකයා මේලා අපිට ලැබිලා තියෙනවා. මේ නායකයා පිටිපස්සේ විශාල බලකායකුත් හිටගෙන ඉන්නවා. එයාට හරි අවස්ථාව ලැබුණාම අපි විශ්වාස කරනවා තව අවුරුදු 4කින් ආපහු හැරලා බැලුවම අපිට මේ රටේ ලොකු වෙනසක් දකින්න පුළුවන් වේවි කියලා. යාපාලන කට්ටිය දැන් කණ්ඩායම් ගන්නවකට බෙදලා ඉන්නවා. අර්බුදෙතිය නැතන. අර්බුදෙ හරි වෙලාවට එළියට එවි. අපේ කඳවුරේ අර්බුදයන් නැ අපි රට වෙනුවෙන් හැමදාම පෙන්නේ සිටිනවා. ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ 2019 නොවැම්බර් මාසේ මේ වනතුරු මේ රට පාවා දීමේ කිසිම ක්‍රියාවලියක් ඉදලා නැහැ. අපි රණවීරෝ පාවා දුන්නේ අපි හාන්දුරුවන්ට පාර දුන්නේ අපේ රටේ නීතිය ආධිපත්‍ය අපි වෙනස් කරේ නැහැ. මේ පරමාදර්ශී විදියට මේ ජනාධිපතිවරයා ක්‍රියා කළා කියලා. මෙම වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 5662ක් වාර්තා වී තිබෙන අතර අප්‍රේල් මාසයේ පමණක් අද දින දක්වා ඩෙංගු රෝගීන් 605 දිනක වාර්තා වී තිබෙනවා. ඔබ ඩෙංගු රෝගය පිළිබඳ යොමු කරන අවධානය ප්‍රමාණවත්ද? මේ දිනවල ඔබ නිවසට වෙලා මේ අවුරුදු සමයේ නිවාඩු පාඩුවේ සිටිනවා ඇති. එහෙත් ඔබ කොවිඩ් වලට දෙන සෞඛ්‍ය ආරක්ෂිත අවධානය ඩෙංගු රෝගයට යොමු කරනවාද? ඔබ දන්නවද මේ වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 5662ක් වාර්තා වී තිබෙනවා. එයිනුත් ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 1496ක් වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 1794ක්ද මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 849ක් සහ අප්‍රේල් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 605ක් වාර්තා වී තිබෙනවා. අප්‍රේල් මාසය වන මේ මාසයේ හරි අඩක් ගත වී ඇති අද දවස දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 605ක් වාර්තා වීම සැලකිය යුතු ප්‍රමාණයක් බව. එයිනුත් මේ මාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ රෝගීන් 131 දෙනෙකු ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවනියට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ඩෙංගු රෝගීන් 125ක් ලෙසයි. මේ කාලයේ කාලගුණයත් වර්ෂාබර කාලගුණයක් හේයින් ඔබ ඩෙංගු රෝගය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු කාල සීමාවක් ලෙසත් අපට මේ කාලය හඳුන්වන්න පුළුවන්. එම නිසා මේ දිනවල ඔබ නිවසට වී නිවාඩු පාඩුවේ සිටිනවා වගේම තමන්ගේ ගෙවත්ත පිළිබඳවත් අවධානය යොමු කර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සුද්ධ පවිත්‍ර කර ඩෙංගු රෝගය පිළිබඳවත් අවධානයෙන් කටයුතු කරන ලෙස සියත ප්‍රවෘත්ති අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතේ කුඹුක් සහ මීපැල ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර පළාත තුළ කුඹුක් සහ මීපැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘති යටතේ හංවෙල්ල පොලිස් පසමී ඉදිකඩ මූකලාන රක්ෂිතේ සහ ලබුගම හංවෙල්ල මාර්ගය දෙපස කක්කුට දිනිය ප්‍රදේශයේ පැල සිටුවීම අද බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සෞභාග්‍ය දැක්ම රාජපතිවත්ති යථාර්ථයක් කිරීම සඳහා බස්නාහිර පළාත තුළ අද දවසේදී මීපැල සහ කුඹුක් පැල දහසක් රෝපණය කිරීම සිදු කරනවා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පවා ඉතාම සුන්දර පරිසරයක් රක්ෂිත ප්‍රදේශ තෝරාගෙන ඒ ප්‍රදේශවල සුදුසු ස්ථාන තෝරාගෙන ඒ තැන්වල තමයි මේ ශාක සිටුවීම් කරන්නේ. මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවල ඒ ස්වභාවික පරිසරයේ යම්කිසි විදිහට ගහක් කොළක් ඉවත් කරන්න උනත් ඒ සම්බන්ධයෙන් අඩුපාඩුවක් නොවන විදිහට මේ වගේ ප්‍රදේශ තෝරාගෙන මේ ප්‍රදේශවල වනගහනය වැඩි කිරීම සඳහා තමයි මේ ව්‍යාපෘති අපි ඉදිරිපත් කරන්නේ. මහජන ආරක්ෂක කමිටු වගේම පොලිසියල පරිසරික ආරක්ෂණ ඒකක ප්‍රජා පොලිස් ඒකක මගින් තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිසා නිරන්තරයෙන්ම ඒ සම්බන්ධව පොලිසියට තමන්ගේ අධීක්ෂණය කරගන්න පුළුවන් තමයි ආරක්ෂක කමිටු වල අයි සම්බන්ධතාවය උඩ. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මිහින්තලේ පොලිස් වසමේ පුංචිකුල්ම ප්‍රදේශයේ හේනක අනවසරයෙන් අටවා තිබූ විදුලි රැහෙනක ගැටි ගවී 9 දිනකු මියගොස් තිබෙනවා. මිහින්තලේ පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං තත්ත්වය හා අකුණු බගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මීරිගම ඉබුලන්වල ප්‍රදේශයේ දරුවන් ඒකරාශී කරගනිමින් උණපම්බු වෙඩි සංදර්ශනයක් පවත්වා තිබෙනවා. සාදයක් සඳහා මෝටර් රථයකින් කොකේන් බවට සැක කෙරෙන මද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වැලිකම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් ශූර නායක ගුවන් බට රොෂන් අබේසුන්දර විසින් පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දින තලෙමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කුඩි දක්වා නැවත තලෙමන්නාරමේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. නායක ගුවන් බට රොෂන් අබේසුන්දර විසින් මෙම වාර්තාව පිහිටුවීම ඇගීමට ලක් කරමින් ගුවන් හමුදාපති ආමාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් නායක ගුවන් බට නිලයේ සිට කෝප්‍රල් නිලයේ දක්වා උසස් වීම ලබා දීම අද දින සිදු වුණා. සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියද ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න